1990 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කෙරුණු වැඩිහිටි පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය ඔක්තෝබර් මාස 1වන දිනට යෙදී තිබෙනවා. මෑත දශක කිහිපය තුළ ලෝක ජනගහනය සංයුතිය විශාල ලෙස වෙනස් වී තිබේ. 1950 සිට 2010 දක්වා කාලය තුළ ලොව පුරා ආයු අපේක්ෂාව 46 සිට 68 දක්වා ඉහළ ගියේය. ගෝලීය වශයෙන් 2019 දී වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 703 කි. ඉදිරි දශක තුන තුළ ලොව පුරා වයස්ගත වූවන්ගේ සංඛ්‍යාව දෙගුණයකට වඩා වැඩි වෙනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ඒ 2050 දී බිලියන 1.5කට වඩා වැඩි සංඛ්‍යාවකට ළඟා වේ. 2020 වසර COVID-19 නිසා ලෝකයේම කැළඹීමට පත්වින මෙවැනි වසංගත රෝග පැතිරීමේදී වැඩිහිටියන් මුහුණ දෙන ඉහළ අවදානම් සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපත්ති හා වැඩසටහන්මය මැදිහත් වීම ඉලක්ක කළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. 2020 වැඩිහිටි පුද්ගලයන්ගේ ජාත්‍යන්තර සැමරුමේදී සෞඛ්‍ය සම්පන්න වියපත්වීමේ දශකය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ අවධානය යොමු කරනු ලබනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අවුරුදු 60ට වැඩි වියපත් පුද්ගලයන් 12.4% කි. COVID-19 ගෝලීය වසංගත තත්ත්වයේ හමුවේ මෙරට වැඩිහිටි ප්‍රජාවේ සෞඛ්‍ය සම්බන්ධයෙන්ද දැඩි තර්ජන එල්ල වී තිබේ. අපේ රටේ හඳුනාගත් ප්‍රථම ආසාදිතයන් 100 දෙනාගෙන් අවුරුදු 60ත් 69ත් අතර වැඩිහිටි පිරිස 11%ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙවැනි තත්ත්වයන් තුළ පැවැත්වෙන ලෝක වැඩිහිටි පුද්ගලයන්ගේ ජාතික උත්සවයේ මෙවර තේමාව වී තිබෙන්නේ වසංගත හමුවේ වැඩිහිටි අභියෝගයන්යි. උපතේ සිට මරණය දක්වා ජීවිත ගමනේ කිසිවෙකුටත් මගහැර යා නොහැකි වියපත් කාලය ගෙවමින් සිටින අපේ මාදරණීය වැඩිහිටියන් ආදරයෙන් සෙනෙහසින් රැක මියනතෙක් සතුටින් තබමු.